Right. हम पर भूपे ने तक काले मार लेसी ना सांकीर सांकिया देखा बेदी में था अब कतार ना था करे तो वहाँ गाता मगे मटा पांच सौ रुपए का चौंग है मगाते वहाँ भूपे काली का देखता इसे ए लाख से तेरे सांकीर सांकिया इसे बंद किया करता अबे सांकीर सांकिया वहाँ पांग इस तरफ में लिया रहा මාපාංග විස්තර ක්‍රම ලෙව්වා කිව්ව ගාම ඕගොල්ලෝ තේරෙනවා සලකා තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකෙන් එකක්වත් ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්ද බෑ අතර මම ලියලා කියන මේ සෙට් 2 සමාන බිඳුවේ කියලා ලියන්න ඕනෙත් නෑ නිකන් තමයිද මොකද ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා මාපාංග විස්තර ක්‍රමෙන් ලියන්න බෑ හේතුව මොකෝ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාවේ විස්තර කර දක්වන්නේ නැත මේ මාපාංග කියන බිඳුව හරි එතකොට ඒ වෙලෙත් ඉතින් සෙට් 1 සංකීර්ණ සංඛ්‍යා විස්තරය R1 විස්තරය තීටව මාපාංග R1 R1 මේක සුරු කරලා මතකේ ලොකු ප්‍රකාශනයක් ගන්න අයි වරක් තව ලොකු ප්‍රකාශනයක් කියලා හදුවා මතක නේද මේ හදුවට මේ ඇතුළේ වෙන දේ පෙවුණාද අපිට නෑ නෑ එකතුෙත් අපි එකතු කරාට වෙන දේ පෙවුණේ ජාමති වුහම් ජාමතිම් පෙවුණා නේ මොකද්ද වෙන්නේ සමාන්තරාස්ය නේ අඩු කුරෙමෙත් පෙවුණා සමාන්තරාස්ය මොකද වෙන්නේ ගුණිතෙත් පෙවුණා මොකද්ද නිර්මාණය මොකද වෙන්නේ දැක්ක විස්තර එකතු වෙන සයිස් කුරනවා නේ ඒ වගේ බෙදීමටත් නෝමල් කලින් කරා වීජිය දෙකකින් දැන් බලමු මොකද්ද මාපාංග විස්තරයෙන් ක්‍රමෙන් කරායින් පස්සේ පේනවා ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා නේ මාපාංග විස්තර ක්‍රමෙන් බෙදුවාම වැඩි කරවන්න පේන්නේ මොකද්ද ගුණ වෙන එක ගැත්තරනේ කෝණ එකතු වෙන වර්තුන කෝණ එකතු වෙන විස්තර ගුණ සයිස් ගුණනවා නේ තේරුණේ මං කියපේ දැන් ඒක බලමු බෙදීම මොකද වෙන්නේ කියලා හරි ඔයගොල්ලෝ දාන්න සංඛ්‍යා දෙකක් බෙදීම දෙක මෙහෙම ලියාගෙන ඔයගොල්ලෝ බලන්න ප්‍රකාශනයක් ගන්න සුරු කරලා මම කරන පස්සේ इसेट वन बेदी में सेट टू प्रकाश ने करना होगा इसेट वन बेदी में सेट टू द प्रकाश ने करते हैं इसेट वन क्या है आर वन कोस थीटा वन टर्न आई साइन थीटा वन बेदी में इसेट टू क्या है आर टू कोस थीटा टू टर्न आई साइन थीटा टू බලන්න සුළු කරලා ඔකෙන් ලස්සන ප්‍රකාශනයක් එනවා බෙදලා බලන්න ඔක සුළු කරලා ලැබෙන සංකීර්ණ සංඛ්‍යාව ලියා ගන්නකෝ r cos θ ලැබෙන සංකීර්ණ සංඛ්‍යාවත් මාපාංග විස්තරකම ලියා ගන්නකෝ ඔක ලස්සන ප්‍රකාශනයක් කිය මාස් ෂේප් එකේ බෝල්ඩ් එක කරා යන්න පැහැදිලිද right පටන් ගන්න සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදී මම ඉසෙට්තු බිඳුව නෙවෙයි කියලා ලියන්න ඕනේ හැරි මම නිකන් ලිව්වේ මාපාංග විස්තරකම ලිව්වම ඒක තියෙන කොහොමද මාෂේප් එක කරන්න සද්ද නැතුව ඔකල කරා. ඇස මෙතන තහ මොකද ඔයගොල්ලෝ කරන්නේ යට තියෙන සංකීර්ණ සංඛ්‍යා නැති කරන ඔය r1 r2 බෙදීම පැත්තකට ගත්තම මෙහෙම නවින් තේරෙනවා කියන්නේ යට තියෙන සංකීර්ණ සංඛ්‍යා නැති කරන යට යට මේ කළු පාට කොටසේ ප්‍රතිපදිය විතරක් වැඩි කරනවා නේ උදාහරණයක් යට කළු පාට කොටසේ ප්‍රතිපදිය මොනවා වැඩි කරනවා ඒක ප්‍රතිපදිය cos θ 2 ඍණ i sin θ 2 cos θ 2 ඍණ I sign here. इसेट के संख्या संख्या x दान आई वाई ना x वाई दान थी ना इसेट डॉट इसेट बाह क्या निकलोगे x वार दान y वार क्या प्रकाशन मतलब पेन ना एक मतलब पुनः
අපිට ඒ සංකල්ප කෙරීම යට ඔතන සුළු කිරලා දාගන්න පුළුවන් හරි මොකද්ද දාගන්න පුළුවන් එහෙනම් මෙන්න මේ කළු පාට සංකීර්ණ සංඛ්‍යාය ප්‍රතිපදිතය මෙයා නැතෝ මේක ඉසෙත් මේක ඉසෙත් බාර හලපුවොත් ඒ දෙකේ ගුණිතය එන්නේ cos වර්ගය දන sin වර්ගය හරි සර් උඩ සුළු කරත් වෙනම අපි කෙටිම නමුත් පාසුවට මේ දෙක ගුණ කරලා ඉස්රාන් ලියාත්ත ගස්සේ අර මේ දෙන්න ගුණ කරලා පස්සෙන් ලියව සුළු කරලා එකපාර ප්‍රමේක එකයි මේ කොටස කියන්නේ කවුද? ඒ කියන්නේ කවුද? cos a cos b sin a sin b cos a රන බී නේ. අපිට ගන්න පුළුවන් කොටස. එයි විදුල cos මගින් ආවාගෙන. ලියන්නේ ඉස්සර පොඩක් බලන්න මේක. මෙතන ඉන්නේ මොකද්ද? sin a cos b ඉන්න cos a sin b. එහෙනම් එතන බුද්ධිය ඉන්නේ මොකද්ද? theta 1 ඉන්න theta. ඒක තේරෙනවා. එහෙනම් ඒට අනුරූපව මට මෙතන ලියන්න පුළුවන් මේ cos cos නිසා එක cos a ඉන්න cos b cos b ඉන්න cos a දෙකම හරි. නමුත් අරමුණ මාපාංග ස්ථාරකම ඉන්න සංඛ්‍යාව ලියා ගන්න ඕන නිසා මම මෙතන ලියන්නේ මොකද්ද? theta 1 වෙන theta 2. තේරෙනවා. තර්මචර නේ? එන මොකද්ද? සෙට් 1 සහ සෙට් 2 බෙදුවොත් නේ ලැබෙන සංකීර්ණ සංඛ්‍යාව ව U අපි ඒ cos එක මේ මාපාංග විස්තරකම නේද? ඒ තියෙන්නේ මාපාංග විස්තරකම. ඒ සෙට් එක ගන්න දාන්නේ අවශ්‍ය. ඒ සෙට් එක ගන්න දාන්නේ අවශ්‍ය. නේද? තේරෙනවා? ARG. ඔක්සිජන්. සෙට් 1 බෙදීම සෙට් 2 මතද? උපාදනය කරයි ඔටු උපාදනය කොච්චරද තීටා 1 2 සහ මොනිස් නේ සහ එහෙමද සහ ඉසෙට් 1 වෙදීම ඉසෙට් 2 සයිස් එක කියන්නේ r1 වෙදීම r දෙක එක කවුරුන් අප දෙක වල තමයි ප්‍රකාර තේරෙනවා අම්මා සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවොත් මොකෝ වෙන්නේ AR G set 1 වෙදි මේ set 2 කියලා කියන්නේ මොකද්ද AR G set 1 වෙන AR G set 2 දෙක තේරෙනවද රස ප්‍රකාශ ඒ වගේම සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවොත් බෙදීමෙන් අපිට සයිස් එක අපි දන්නේ නැහැ set 1 size බෙදීම set 2 අපි දන්නේ මේක අලුතක් නේ දෙක එහෙනම් මොකද සාරාංශය මෙතෙක් අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ කරොත් විස්තර එකතු වෙනවා විදුවත් විස්තර අඩු වෙන මොකද යට හරයක් කෙනාව අඩු වෙනවා ළවෙක් කෙනාගේ විස්තර දැක්ක හරි එක තමයි නවා සිද්ධා සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවොත් බෙදීම හරයේ තියෙන සංකීර්ණ සංඛ්‍යා විස්තරය අඩු වෙනවා ළවෙක් කෙනා විස්තරය එදන් පස්සේ මේ සංකීර්ණ සංඛ්‍යා සයිස් එක කියන්නේ දෙන්නාගේ සයිස් හරේ කියලා ලෙසේ බෙදනවා තව එකක් ගන්න. හරි.
එතකොට මේ මෙතන අපිට දැන් පේනවා මොකද්ද සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවාන් පස්සේ බෙදෙන එක්කෙනාගේ විස්තරය හරි 9 කියන විස්තරය වැඩි වෙනවා සයිස් දෙක බෙදෙනවා. එතන මාපාංග විස්තර ක්‍රමෙන් ලියන්නේ මම මේ සෙට් එක අසන බින්දු කියලා නටේම දෙන්න ඕනේ නෑ. ඇයි ඒ මාපාංග විස්තර ක්‍රමෙන් ලියන්නේ නිශ්චිත සංකීර්ණ සංඛ්‍යා විතරයි. ශුන්‍ය එක විස්තරයක් කරන දක්වන්නේ. ඒ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා මාක ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යා මාපාංග විස්තර ක්‍රමෙන් ලියන්නේ. හරිනේ? තේරුණා. හරිද? හරි. ආතර මම නිකන් දැම්මේ. ඒකද මෙතනකොට සෙට් 2 බින්දුව නම් බෙදන්න බෑ කියලා අපි දැන් බලන්න. එහෙම ගන්න නෑ සෙට් 2 මාපාංග විස්තර ක්‍රම නිසා මේක ඕනෙත් නෑ. දැන් මම මොකද? හේරම කිව්වේ. මොකද ඉසෙට් 1 ගේ විස්තරේ ඉසෙට් 2 විස්තර අඩුරන්නේ. ඒකයි මම මෙහෙම ඉසෙට් 1 ලොකු කරලා ගත්තේ. මේ පැත්ත ඇන්ගල් කරලා ඉසෙට් 2 ටක් ඇන්ගල් කරලා ගත්තේ. මගේ හැටියට ඉසෙට් 1 ගේ විස්තරය තීටා වන් නිසා මෙන්න මේ කෝණය කොච්චර ළඟද? මේ කොච්චර කොළ මතරේ? තීටා 1. ආදී. නිකේ එවගේ මේ නිල් කෝණය කොච්චරේ? මේක ඊටවන් ගේ තේරුම් හරිද? තමන් තීරණ චුට්ටක් ගත්තේ අර ඉසෙට් 1 ගෙන් තීටා මේක අඩු වෙන නිසා තීටා 2 අඩු වෙන නිසා අර කැරක්ටර් නිර්මාණය කරනවා මම ගන්න මෙතන ගන්න ලක්ෂයක් p කියලා මේ op දෙක එකක් වෙනවා එදා ගුණිතයේ විදිහම වගේ තමයි ඒකම තමයි op දෙක එකයි ඒතර o b b ත්‍රිකෝණයක් කරනවා ඊයේද විස්තර කරලා හරිද? o b b ත්‍රිකෝණය මේ කෝණ කොච්චරද? තීර 2 නේ මේ දික් කොච්චර එකයි එන මේ OPB ත්‍රිකෝණයට සමරූපී ත්‍රිකෝණයක් හඳිනවා OBP ත්‍රිකෝණයට සමරූපී ත්‍රිකෝණයක් හඳිනවා හැබැයි ස්කේල් කරනකොට OB ස්කේල් කරලා දෙන්නේ ඒට ඔකන් තේරුම් කරපරි මේ OPB ත්‍රිකෝණයට සමරූපී OQA ත්‍රිකෝණ. තව මේ දෙක මේ මේ කෝණේ වාමාර්ථ තිරිතු. හැබැයි මේ කෝණේ තිරිතු එහෙනම් මේ කෝණේ තිරිතු තේරුම් ගන්න. මේ OBP ත්‍රිකෝණේ ලොකු විශාලද නෝ කුඩා කරලා zoom out to zoom in කරලා කරකවුවෙන් පස්සේ එනවා OAQ ත්‍රිකෝණ. තේරුම් ගන්න. කියන්නේ මේ කොළපාට පාදය තමයි පුතෝ කරකවලා යන්නේ කොහෙද? කොළපාරේ කරන තමයි මේ පාඩේ මගේ දේවල්. නේද? මෙන්න මේ මේ කළු පාටේ කරන තමයි මෙතන. ඔව් සෝරි සෝරි. ඔව් මෙලි උවේ. මේ මේ OP එක කරන තමයි මෙතන. දැන් තේරුණා. OP from බැලු. හරියටම හරියද? කොටි රසත්නේ කරන මේ ස්ලෝ කරලා කිව්වේ කලින් කොහෙද ගන්න? ඔව් ගන්න ගන්න. තේරුණාද වැඩි හරියටම? හරිද? දැන් එහෙනම් අපිට සමරූපී කතන්දරය දාන්න පුළුවන්. මොකද්ද? අපි දන්නා මොකද්ද මේ OP B H OP B ත්‍රිකෝණය. H Q A ත්‍රිකෝණය සමරූපී. ආදානය කරා. ඔබ තාය තොරතුර. ඒකෝර ඉවත් කරනවා. ඔය සමරූපීතාව තියෙන නිසා අපිට ගන්න පුළුවන් ඒක තියෙන නිසා. මම මේ බෝඩ් එකේ ඉදිරි භාගය මෙහෙම කරන්නේ. එතකොට මම පෙන්වන්න හදන්නේ මේ ඉසෙත් මේ Q වල Q ලක්ෂය මගින් Q ලක්ෂය මගින් නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව තමයි ඉසෙත් 1 මෙතන ඉසෙත් 2 කියලා තමයි පෙන්වන්න හදන්නේ තේරුණා කිනේ මෙතන ඉන්නේ ඉසෙත් 2 මෙතන ඉන්නේ ඉසෙත් 1 දෙක බෙදුවාම එන සංකීර්ණ සංඛ්‍යාව එන්නේ කොහොමද කියලා ජ්‍යාමිතියෙන් බලාගෙන නිර්මාණය තමයි මේක එයා ගන්න කොහොමද ඉසෙත් 2 මෙතන නම් ඉසෙත් 1 මෙතන නම් කෝණයක් ඇන්දා අර විස්තරේ මාපස්සට ගත්ත මෙතන තමයි එන්නත හරිද මක් කියන්නද මං කිව්වද මූණ හරියන්නේ නැහැ මොනවද විභේදනය කරන්නේ හයිඩ්‍රජන් වලට හයිඩ්‍රජන් වලට විභේදනය කිරීම ඔබ හරි දැන් විභේදනය කරා හරිද සමරූපී නිසා අපිට කියන්න පුළුවන් එතකොට මං ආ එතන Q ගේ මෙයා ඉන්නවා කියලා පේනවා නේද ඒක මං අවධානය දෙන්නේ ඔව් මෙන්න
තම රූප නිසා අපි ගන්නවා ඕ කියු පාදයේ දිග වැඩිම ඉසෙට් ගන්න නිසා ඕ ඒ පාද සමානයි කරන්න පුළුවන් ඕ කියු වැඩිම ඕ ඒ ඇයි මොකද මෙයා මෙයාට ඇල්ල දෙන්නේ මෙයා මෙයාට ඇල්ල දෙන්නේ නිසා ඕ කියු වැඩිම ඕ ඒ සමානයි ඕ පී වැඩිම ඕ පී හරිද හරිද තර මේ මේ දාලා තියෙන විශාලත්වනේ තර විශාලත්වක කොට එක සංකීර්ණ සංඛ්‍යා අංග ඕ විශාලත්ව මේ යන්නේ සංකීර්ණ සංඛ්‍යාව හොයන්නද ඕ කියු දිගෙන් එන්නේ කියු වල තියෙන සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය සංකීර්ණ සංඛ්‍යාව හොයන්නේ විශාලත්වය හොයන්නේ මේ ඕ කියු දිගෙන් එන්නේ කියු වල තියෙන සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය මට නම් අනිපා තර ඕ කියු දිග දන්නේ නැහැ හොයන්න ඕනේ ඕ ඒ දිග කියන්නේ ඉසෙට් වන් සයිස් එක මේක ඇතුලේ ආදානය කරේ ජලය ඔය ආලන විදිහට කියන්නේ ඔක කියන්නේ ඔකමයි ඔය දිග කියන්නේ සෙට් 1 සයිස් එක OP දිග කියන්නේ එකයි OB දිග කියන්නේ සෙට් 2 සයිස් එක මේකේ වල පටස් ගන්න මොකද්ද OQ දිග කියන්නේ කවුද සෙට් 1 සයිස් බෙදීම සෙට් 2 සයිස් කරනවා දැක්කද නේද හරි දැක්කද OQ දිග නෝ අපතල සෙට් 1 සයිස් දිග සෙට් 2 සයිස් දැන් OQ රේඛ අධික සෙට් 1 බෙදීම සෙට් 2 සයිස් වල සමාන වුණාට Q වලින් සංකීර්ණ සංඛ්‍යාව සෙට් 1 බෙදීම සෙට් 2 වෙන්න ඕනේ නැහැ දන්නේ නැහැ නෝ බැලුවොත් මේ ආනතිය මොකක්ද මෙන්න මේ මේ රතු පාට ආනතිය මොකක්ද සම්පූර්ණ මේක මේ සම්පූර්ණ මේ ආනතිය තීටා 1 තීටා 1 ගෙන් තීටා 2 වල එතකොට මේ ආනතිය එන්නේ තීටා 1 දෙන තීටා 2 දැක අපිට කියන ප්‍රශ්නේ මෙහෙම කිටි කොහොමද Q O P කෝණය සමානයි කෝණය කෝණය මොකද්ද පද්ධතිය වාම ඒ පද්ධතිය සම්පූර්ණයි ඒ පද්ධතිය වාම අර්ථ දක්ෂිනාර්ථ මොකක්ද ප්‍රශ්නයක් නැහැ නිකම්ම හිටින්න නිකම්ම අර්ථ ප්‍රශ්නයක් නැහැ මොකක්ද ප්‍රශ්නයක් නැහැ වාව හමනේ වාම අර්ථ තීටා මොනවද තීටා මේක රූපයන හොඳින් තීර රූපයන් අපිට කියන්න පුළුවන් මොකද? බැරි සහ OQ සමානයි ඉසෙට් 1 වැඩිම ඉසෙට් 2 සයිස් ඒ ඉසෙට් 1 වැඩිම ඉසෙට් 2 සයිස් කුවත් එකයි මේ කුවත් එකයි අපි රට කලින් මොකද? සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදීම සයිස් කුවත් එක හම්බුනේ කොහොමද? එයත් දෙකම තුසර කොයි සහ OQ සමානයි සෙට් 1 බෙදීම සෙට් 2 සයිස් බැරි Q ලක්ෂය මගින් Q ලක්ෂය සෙට් 1 බෙදීම සෙට් 2 විරූපණය එහෙනම් මේ ආදායම දෙකක් දැක Q ලක්ෂය නේද සෙට් 1 බෙදීම පැහැදිලිද ඕදා සාධන හරි ඔයගොල්ලෝ නෝට් එකේ දාන වීඩියෝ එක බලන්න. පැහැදිලි? ඉතින් ඔක යොදා ගන්න පුළුවන් අපිට. දැන් මේ සා මේ ජාමිති සාධන මේක කරේ. මෙන්න මේ කතාව මොකද්ද? සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවොත් බෙදුවාන් පස්සේ එන සංකීර්ණ සංඛ්‍යා විස්තරය සෙට් 1 ගේ සෙට් 2 අඩු වෙලා කියන සංකල්පය යොදා ගන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යා දෙක අතර කොහොමද? කොහොමද? අයි මේ සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවාන් පස්සේ දෙක මාපාංග විස්තරක වෙන් තියලා බෙදලා මේක මාපාංග විස්තර කරන් බලුවොත් මෙතනට එන කොටයක් මෙතනට එන කොටයක් දෙකම සමානයි. ඔය දෙක කියන සංකීර්ණ සංඛ්‍යා දෙක අතර කොහොමද? නෙවෙයිද? දෙක අතර කොහොමද? දෙක අතර කොහොමද? හරි. ඒ කොහොමද? පටන් ගන්න ඕන ගල සමෝමද YouTube එකට මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔක ගලින් සතියේ ගන්න පිටකම්. හරි. මේකේ එනවා මේ ගානම අප්ලෝඩ් කරලා තිනා ඔයගොල්ලෝ YouTube එකට ඉතින් ඔයගොල්ලෝ බලගන්න එකෙන් දැන් කටන් පටන් ගන්න ඔයගොල්ලෝ ටියුට් එකන 25 ගාන ඔය දිනදී සංකීර්ණ සංඛ්‍යා දෙකක් අතර කෝණ වෙන සම්බන්ධ ගැටලුව. හරි පොඩ බලමු එක. නෑ පොඩක බලන්න පොඩ බලන්න ඉස්සරහ මොකද? ඕ පොඩක්. අපි තමයි මෙහෙම ඔයාලට මම ගන්නවා. ඒ සෙට් පොඩ බලන්න හදන්නපා. ඉසෙට් 1 කේ සංකීර්ණ සංඛ්‍යා දෙන ඔයගොල්ලන්ට 3 දාන 4යි එක. හරිද? තාල ඉසෙට් 2 කේ සංකීර්ණ සංඛ්‍යා මොකද? හරි 1 දාන 1යි 1යි. ක්ෂ
සෙට්ටු දවසේ මේ හරිනේ. තර ඉසෙන්නම් සෙට්ටු ඉන්නේ ඔහම වුණාට නවින් මෙයා මේ ටික මෙහා මේ ටික මෙහෙම වුණත් ඔය අහන්නේ දෙක අතර يعني සෙට් 1 සෙට් 2 දෙක අතර නෙවෙයි අතන බොන්නේ මොකද්ද සෙට් 1 රූපිත ලක්ෂය සහ සංකීර්ණ මූලය සහ සෙට් 2 රූපිත ලක්ෂය සහ සංකීර්ණ මූලය කියන රේඛාකාණ්ඩ දෙක අතර සෑදෙන කෝණය තමයි අපි හොයන්න දා තිර කිලි මම ඉස්සර ගුවර දෙක අතර බොන්නේ වෙන්නේ ඒක දෙක අතර බොන්නේ හරි දැන් මේ කෝණය හොයන්නේ කොහොමද කියන ප්‍රශ්නේ හරි සරල දෙයක් කරන්න අංක 1 සෙට් 1 වල යවනවා අපන් විස්තර කරන්න ඉතින් ඉසෙට් 1 ලියුවොත් පාපං ස්ථාර කරන්නේ මේකනම් ඉසෙට් 1 ලියුවොත් කොහොමද එන්නේ ආ කාදිර තේරෙන මෙතන එක ආදානය කළා මොලේ තුළ සකස් කරේ කොහොමද හරි ඉසෙට් 1 ලියුවොත් කොහොමද එන්නේ වලුනා ඉසෙට් 1 කියන්නේ 3 ධන 4ක් ආයි නිසා ඔකල් මතකයි මේකට කරන පාඩේ 3 වර්ගය 4 වර්ගය එකතුරා 25 25 පහක් මූල ඔබ ගන්න පුළන්නේ මේකේ වර්ගය දාන මේකේ වර්ගය වර්ගමූලයට ගන්න. හරි? ඒක ඔහම නේ. ඔයගොල්ලන්ට දැන් මේක මාපං විස්තර කරන්න ලියනවා මේක නම 5යි. cos alpha 1 දාන sin alpha 1. අයිසන. කියලා ලියනවා සෙට් 1. හැබැයි කිව්ව ගම කියනවා මේක alpha 1 කියන්නේ කවුද? storage alpha 1 කියන්නේ tan inverse පතර තුනක් කියනවා බං. දුසම හරිනේ. tan inverse හරි? ඒක ගන්න. උදේ හරි. හරි තේරුණා හරි ඊට පස්සේ සෙට් 2 බලන්න අහන්න එපා දැන් බලන්න මම උසර පොලේ ගන්නවා හරි සෙට් 2 කොහමද ගන්නේ සතු බලන්න ඒ සෙට් 2 ලියන්න බලන්න කොහමද ලේසි මෙතන එකයි මෙතන එකයි කියන්නේ එකේ වර්ගය එකේ වර්ගය මූල දෙකක් එළියට අතුරෙන් එකකට මූල දෙක දාන අය බෙදීම මූල දෙක ලිව්වත් ඉතින් සෙට් 2 කියන්නේ කොහමද මූල දෙකයි cos 5 8 4 දාන අය සයි ෆයර් නේ හරි හරි දැන් අපිට ඕනේ දෙක අතර කෝණේ හා මේ මාපං විස්තර සූත්‍ර දිහා සෙට් 1 ගේ සහ සෙට් 2 ගේ මේ මාපං විස්තර ක්‍රමයේ සූත්‍ර දිහා බලුවෙන් පස්සේ තේරෙනවා සෙට් 1 ගේ කෝණේ කොච්චරද alpha 1 සෙට් 2 ගේ කෝණේ කොච්චරද 45 එහෙනම් දෙක අතර කෝණේ මොකද්ද alpha 1 ඍණ 45 ඕ 544 නේද 40 alpha 2 එකක් ඇයි ඒ දෙකක් කියන්නේ අතර කෝණේනේ අතර කෝණේ කොහොම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ දිශාවක් ඇතුළත රහිතවද බෙදුවන් පස්සේ අපි දන්නවා විස්තර දෙක අඩුවල තමයි ඉන්නේ. ඒ සංකල්ප පාච්චිය කොහේ වුණා? බෙදීමකින් තොරව? නැද්ද? නැද්ද? බෙදීමෙන් තොරව හෙව්වා. බෙදලත් හොයන්න බෙදීමෙන් තොරව හොයන්න පුළුවන්. නොතොරවන්න පුළුවන්. වැරදි නේ. බෙදීමෙන් තොරව හොයන්න පුළුවන්. බෙදලා හොයන්න පුළුවන්. මම දන්නවා තා එක. ඉසෙට් 1 කියන්නේ කවුද? 3 දන 4ක් අය. ඉසෙට් 2 කියන්නේ කවුද? 1 දන අය. නේ? ඔය දන්නා බෙදනවා. බෙදනවා එන සංකීර්ණ සංඛ්‍යාව මොකද්ද 3 දන 4යි යට ප්‍රතිපදිය වැඩි කරා 1 ඍණ 1යි 1 දන 1යි 1 ඍණ එක තේරුණාද ඊට පස්සේ යට සුළු මොකද්ද එන්නේ 1 යට දෙකක් විතරක් එනවා උඩ එනවා 3යි 4යි 5ක් කියලා එනවා උඩ එනවා 4ක්යි ඍණ 3ක්යි දන 1යි මං හරි නේද මේක වැරදි නේද තුන් වරක් 3යි 7යි. අවුද තුන් වරක් 3යි 4යි 7යි. අවුද හරි කොහේ? තුන් වරක් 3යි 4 ඍණ 4 ධන 4 7යි. තුන් වරක් ඍණ 3 ධන 4. ඔකලා හරි ඒක යන වැරද්ද. ඩොටේ ඉසෙට් 1 බෙදීම ඉසෙට් 2 වෙනකොට වෙනවද? 7 බෙදීම 2 ධන භාගයක් අයි කියන. බලන්න දෙක වෙනස. හා සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදුවොත් එනවා කෝණයක්. කිසියම්. ඒ කෝණය මොකද්ද? උඩේකින් පල්ලයක් අඩු කළානේ අදාළ නැහැ උඩේකින් පල්ලයක් අඩු කළාද මොකද්ද කියලා පෙන්නේ අතන නිසානේ මේක අර බෙදීම විදිහට එන විදිහනේ අපිට අපිට කොහොනේ ධන පිළිබඳව තුන හක්කල වෙද නගුණා තේරෙනවා එම නිසා බෙදීම නීති අනුව ඉසෙට් 1 O සහ ඉසෙට් 2 O සහ ඉසෙට් 1 පිළි ලක්ෂය සහ O සහ ඉසෙට් 2 පිළි ලක්ෂය
යාගම රේඛා දෙක අතර හැදෙන කෝණය නිකම කියන බුලන් tan ඉන්වර්ස් කියනවා. ඒක විදිහට කියලා ඉද. අයි මේ සයින් නැති. මොකද සයින් එක මෙතන සෙට් වෙනවා. ඒ මේ සයින් නැති කොස් අතර නෝපල් එක 1 8 දැක්ක. ලේසි කෝණ හරින්න මේ දෙන සිස්ටම් එකද පළවෙනි සිස්ටම් එකද? කෝණ ශනික වෙන්නේ කොහෙන්ද? දෙකෙන්. එකෙනුත් වෙනවා. මේකෙත් වෙනවා. නමුත් කෝණ සුළු නම් මේකෙන වාසියක සුළු කරලා ගත්තාන් පස්සේ ඔගොල්ලෝ තේරුණා. එහෙනම් කෝණක් හොයන්න කිව්වම පාවිච්චි කරන මේකත් හොඳ අවලන්න අවස්ථාන වල වාසිය කරන අවස්ථා තියෙනත් පුළුවන්. අය කෝණ අය උඩේක යටේ කෝණ හරියටම දන්නම 35යි නෑ 30යි 60යි වගේ දන්නවනේ හරියටම කෝණ. මේක හරියටම දන්නේ කෝණ නේ. ඒ අවස්ථාවේ මේක වාසි. එහෙම නැති අවස්ථාවේ හරි වාසි. තේරුණා මම කියපේ. ඔක කරේ බබා වාසිය නේ. හරි අපි අර කර. දැන් මේ මෙතන අපි නීතිය මොකද්ද පුදි? සංඛ්‍යා සංඛ්‍යා දෙක බෙදුවොත් ඉහළ එකේ කෝණය පහළ කෝණය අඩු වෙනවා. ඒක තේරුණානේ. ඒතර කෝණ බෙදන්නේ ඉස්සර කෝණ දෙක හැටර දන්නවනේ කියන්නේ. 45ට වගේ. අපි බෙදන්නේ ඉස්සර සංඛ්‍යා සංඛ්‍යා මාපන් ඉස්තර කරගෙන ලිව්වා. දෙකම. ඒලා නම් බෙදුවෙන් පස්සේ ලිව්වා එහෙම. දෙක අතර කෝණය හොයන්න ඕනේ. දැන් දෙක බෙදුවොත් එන්නේ දෙක අතර කෝණය කියලා අපි දන්නවා. එහෙනම් මේකේ කෝණය මේක උඩ අඩු කරා. ඉතර හරි. ඒතර මේ ඇල්ෆා 1 රිණ 5ට ඇල්ෆා 1 වෙන 5යට 4 කෙලින්ම හරි. හේතුව මොකක්ද? ඇල්ෆා 1 කියන්නේ මහා කෝණය. ඒක ආතස් වැඩේ. හරි. අපි දන්නවා. ඉතින් ඕක හරිනේ. බෙදුවාම එන්නේ දෙක අතර කෝණය මේක දිහා බලනවා. ආ මුලින් කර මේ සූත්‍රය දිහා බලනවා. මුලින් කර මේ සූත්‍රය දිහා බලනවා. දෙවලුඩු කර මේ සූත්‍රය දිහා බලනවා. තේරෙනවද? දෙවලුඩු නිකන් බෙදුවා. බෙදුවා වෙන සංකීර්ණ සංඛ්‍යාව මාපාංක විස්තර ක්‍රමෙන් ලිව්වොත් හරිද? ලිව්වොත්තරම හරි r එක cos θ එක ධන i sin θ එක කරනවා කියන්න මේ cos සහ මේ sin සහ cos අතර අනුපාතය අනිවාර්යෙන් මේක සහ මේ අතර හත අතර අනුපාතය තමයි වෙනස් වෙන්නේ නේ ඒක නිසා මට කියන්න පුළුවන් මේ බෙදලා ආපු උත්තරයේ tan නගේ කියන්නේ මෙවර පරස් කර 1 හත කියලා sin එක cos එක කියන්න බෑ tan නගේ මේ පාට් එකේදී මේ පාට් එක දෙක දෙක කපලා 1 වෙනින් හතයි tan ඉන්නවා සේනා උදේ තේරෙනවා තොට පැහැදිලි මං කියපද ඒක නිසා අපිට කෝණය වෙන ක්‍රම දෙකෙන් පාවිච්චි කරමු මොකක්ද මේ සූත්‍රය දිහා බලන්න මුල් එකන උදිනන මුල් එකන කෝණය පස් එකන කෝණය අඩු කරලා නිකම්ම ඉවරයි හැබැයි ඒක කරන්න මුල් එකන කෝණය කලින් හොයන් තියන මුල් එක මුල් එක මුල් දෙන්නයි කෝණ දෙක කලින් හොයන් තියන්න ඕනේ ඉවරයි මුල් ඒක වාසි දෙන්න කෝණ හරල වාසියෙන් දන්නවනේ 5 8 6 අනව හැරෙන්න දන්නවනේ හරි දන්නවනේ අපි ඔය කෝණ ටේබල් එකේ වෙන් දන්නවනේ ත්‍රිකෝණ ත්‍රිකෝණමිතිය කෝණ ටේබල් එකෙන් දන්නේ නැත්තම් හොඳ වැඩේ මේ පැත්තට නේද මේක බෙදුවා බෙදරන සංකීර්ණ සංඛ්‍යාව හැඩේ බෙදුවා ටක් ගාලා මෙයා බෙදින් මෙයා තමයි කෝණ හැබැයි මේක බෙදුණොත් බෑ තාත්තික පාට බෙදුණොත් දෙක අතර කෝණ කීයද 90යි ඒක කොස්නේ දැක්ක එක තියරම් එකක් ඕගොල්ලෝ අන ගාන දාති කිසිය සංකීර්ණ සංඛ්‍යා දෙක ලම්බ නම් දෙක බෙදුවම ඕ සිද්ධාන්තය ඕගොල්ලෝ කරන් තියෙන දාන ප්‍රශ්න කිසිය සංකීර්ණ සංඛ්‍යා දෙක බෙදුවොත් ලැබෙන තාත්තික පාට ශුන්‍ය නම් සංඛ්‍යා දෙක පිටන්නේ ලම්බකව දැක හිතාතේ ඔක තෝ ගන්නති පුදුර තේරෙන දැන් හරිද මේ මට අමතු වුණා තා පොඩ්ඩ මේ YouTube කට හැමෝටම මේ කියන්නේ දැන් මම කියවට මේකයි මේකෙන් හෝ මේකෙන් මේකේ වයස කියලා හපෝ එහෙම කතන්දරයක් නැහැ ගාන හදන්න පහසු පාත්‍රය කොහෙන්ද අපි දන්නේ නැහැ නේ තවර දෙක මික්ස් කරලා තෝරන්නේ අපි දන්නේ නැහැ මේ ගානට මේක පහසු සමහරලාට එහෙම නෙමෙයි දෙකම ඕගොල්ලෝ මික්ස් කරපු ලෝගන අදාස් දෙක තියෙනවා එච්චරමඩ කියන්නේ රයිට්